විශ්වසනීයම පුවත් විකාශනය හොට් නිවුස් ලංකා වෙත මේ දැන් ලැබුණු විශේෂ පුවතක්. ඇස්ට්‍රාසෙනිකා හා සයිනෝෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් සීෂෙල්ස් රජයේ 3/1ක පමණ වන පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. මේ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේද ඒ ගැන දැඩි කනස්සල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට වැසියන්ගෙන් 157කට සයිනෝෆාම් එන්නතේ මාත්‍රා දෙකම ලබා දී ඇති අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත මාත්‍රා දෙකම 143කට ලබා දී තිබේ. එන්නත්කරණය සහ ආසාදිතයන් වාර්තාව පිළිබඳව සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙත යොමු කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ එන්නතෙන් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසු වෛරසයේ ආසාදන ඉතාම අඩු විය යුතු බවත් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට ආසාදනය විය හැකි නමුදු වැඩි පිරිසකට එසේ ගැටලුවක් නොමැති බවයි. කෙසේ නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ එන්නත් ලබා දීමේ මූලිකම අරමුණ බලාපොරොත්තු වන්නේ රෝගීන් මිය යාම වළක්වීම බවයි. ලෝකයේ දැනට වැඩිම එන්නත්කරණය කර වූ රාජ්‍යයක් වන සීෂෙල්ස් රජයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වුවද එහි කිසිදු රෝගියෙකු මිය යන මට්ටමට පැමිණ නැතයිද ඔහු සඳහන් කරයි. එන්නත්කරණයේ බලාපොරොත්තුව එය බවත් රෝගීන් මිය යාම වළක්වා ගැනීම එහි මූලික අරමුණ බවත් ඔහු කියා සිටී. මෙවැනිම පුවත් ඉක්මනින්ම දැනගන්න Hot News Lanka අපගේ channel එක දැන්ම subscribe කරන්න.